අපි කතා කර කර හිටියපොත්තේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන හරි නේද? ආහාර ජීර්ණ පද්ධතියදී අපි කියවුවා ආහාර ජීර්ණ පද්ධතිය කියවුවා පුතේ මුඛකුවරේ තියෙනවා මතකයි නේද? මුඛකුවරෙන් පත්‍යාව මෙතන රසනිකාව ඒක කාට සම්බන්ධයිද? ශ්වසන මාර්ගයට සම්බන්ධයි. ඒකට කියපු නම රසනිකාව. ඒ හරියෙන් පල්ලෙහා තිබුණා පොඩි ව්‍යුහයක් අපිජීවිකාව කියලා මතකයි. ඒකෙන් තමයි ශ්වසන මාර්ගයට එන එක මොනා කරේද? නතර කරේ. මොකද ඒකට කියපු නම අපිජීවිකාව කියලා. ඊට පස්සේ පුතේ පහලට ආව අන්නස්රෝතය. ඊට පස්සේ තියෙනවා ආමාශය. හරි නේද? ආමාශයෙන් පස්සේ අධික ලෙස දඟර ගැවුණු ව්‍යුහයට අපි කිව්වේ උඩාන්ත්‍රය කියලා. මොකක් කියලාද? උඩාන්ත්‍රය කියලා. උඩාන්ත්‍රයෙන් පස්සේ හටගත්ත මහාන්ත්‍රය. මහාන්ත්‍රයේ අවසානයේදී බුද මාර්ගය ලෙස මොනවා වුණාද? අවසන් වුණා. පැහැදිලිද? බුද මාර්ගය ලෙස අවසන් වුණා. එනිසා අපි කොටස් ගත්තොත් එහෙම තියෙනවා කොටස් විදියට මොනවද තියෙන්නේ? මුඛ කුහරය, රසනිකාව, අන්නස්රෝතය. අන්නස්රෝතයටම තව නමක් කියනවා ගලනාලය කියලා. ආමාශය. ආමාශය කියන්නේ අම්ලය පිරි ටැංකියක් වගේ. තේරෙනවා නේද? ඒකේ තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. දැන් උගල අම්ල ගැන දන්නවනේ. ඊට පස්සේ කුඩාන්ත්‍රයේදී තමයි ආහාර ජීර්ණය අවසන් වෙලා ඔක්කොම රුධිරයට උරාගත්තේ. මේක දඟර ගහිලා තියෙයි. අඟුලිකා කිනර නෙරුම් තිබුණා මතකයි. ඒ නෙරුම් වලට තමයි උරාගත්තේ. ඊයේ ඔක්කොම උරාගෙන ඉතුරු ටික යවුවා මහාන්ත්‍රයට. ඒකෙදී පෝෂක උරා ගන්නේ නැහැ. ජලයේ විතරක් වැඩිපුර තිබුණොත් උරා ගන්නවා කියලා කිව්වා. එහෙම ජලයත් උරාගෙන ඉවතට යන ද්‍රව්‍ය වලට අපි කිව්වා මල ද්‍රව්‍ය කියලා. ඒක ගුදෙන් බැහැර කරා. හැදිරි. එතකොට මෙතන තියෙනවා කෝ ව්‍යුහයක්. එයාට කියන්නේ අපිජීවිකාව. එයා කරන්නේ ආහාර ගන්න වෙලාවට ආහාරය ශ්වසන මාර්ගයට යන එක වළක්වන. මෙතන වැහිලා වහලා පියනක් වගේ. හරිද පුතේ? ඉතින් මේ ආහාර ජීර්ණයට අමතරව සම්බන්ධ වෙන අතිරේක ග්‍රන්ථි තියෙනවා. ඒවා තමයි අක්මාවයි අග්නියාශයයි කේට ග්‍රන්ථි. මොනවාද? අක්මාවයි අග්නියාශයයි කේට ග්‍රන්ථි. කොටස් ටික ආයි කියමු මෛත් එක පිළිවෙලින්. මුඛ කුහරය, රසනිකාව, අන්නස්රෝතය, ආමාශය, උඩාන්ත්‍රය, මහාන්ත්‍රය, බුද මාර්ගය, බුදේ. ලියමු. අපි එදා කොටස් කොටස් ලියාගෙන ආවා. මම නැවත විස්තර කරගෙන යන්නම්.
ඊට පස්සේ පුතේ අන්නස්සෝතේ බලන්න අපිජවිකාව පේන හොඳට අන්නස්සෝතේ දිගේ ගමන් කරනවා මේ චලනයට අපි කියවේ නම ක්‍රමාකුංචන චලන කියලා මන චලන කියලාද කිව්වේ ක්‍රමාකුංචන චලන කියලා ඊට පස්සේ එන්නේ ආමාශය එතන වැටෙනවා ආමාශයට නේද ආමාශයේ තියෙන මොන අම්ලද හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හරි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඒකෙදි දිය වෙනවා පුතේ අම්ලයේ අම්ලයේ තව තියෙන එන්සයිම පෙප්සින් සහ රෙනින් කිය ඒ එන්සයිම වලින් ජීර්ණය කළා ප්‍රෝටීන වගේව ජීර්ණය කරනවා ඊට පස්සේ යවනවා කොහෙටද කුඩාන්ත්‍රෙ කුඩාන්ත්‍රයට වැටෙනවා යුෂ වර්ග තුනක් මතකයි පිත්තාශයෙන් එනවා නැත්නම් අක්මාවේ ඉඳන් එනවා පිත්යුෂ ඒවා කොළපාට අග්න්‍යාශයෙන් එනවා අග්න්‍යාශයක යුෂ කුඩාන්ත්‍රයේ තියෙන ආන්ත්‍රික යුෂ ගොඩක් දැනගන්න ඕනේ නමුත් ඔයගොල්ලෝ දැනගන්න ඒගොල්ලෝ උදව් කරනවා කියලා අක්මාවෙන් එන එක තමයි කොළපාටට විදින කහපාටට විදින්නේ අග්න්‍යාශයෙන් එන එක ඒව ආහාර එක්ක මිශ්‍ර වෙලා ඒවයි තියෙන එන්සයිම. තවදුරටත් ජීර්ණය කරන. ඊට පස්සේ ආහාරය කුඩාන්ත්‍රයේදී ජීර්ණය ඉවර කළා. කවුද උරා ගන්නෙ? කුඩාන්ත්‍රයේම තියෙන අඟුලිකා කියන අර නෙරුම් ටික උරා ගන්න. ත්‍රාපි දකින්නවට වඩා ලොකු දෙයක් වෙනවා නේද? දකින්නවට වඩා පුතේ ලොකු දෙයක් වෙනවා. මේ තියන්නේ අංගුලිකා කියන නෙරු. ඒවා ඇතුලේ තමයි තියෙන්නේ මොනවද? රුධිර වාහිනී. ඒවට තමයි අර රින් ගන්න පේනවද? ඒවා ඇදලා ගන්නවා. හරි පුදුම. එතනින් පස්සේ අපේ ග්ලූකෝස් ටික ඔය රුධිරයත් එක්ක යනවා. මුළු ඇඟ පුරාම අරන් යනවා. ඇමයිනෝ අම්ල ටික අපේ ඇඟ පුරා අරන් යනවා. එහෙනම් අපේ රුධිරේ මොනවද තියෙන්නේ? ග්ලූකෝස් තියෙනවා. ඇමයිනෝ අම්ල තියෙනවා ග්ලිසරෝල් සහ මේදාම්ල තියෙනවා. ඉතුරු ටික ඇතුල් වෙනවා මහාන්ත්‍රයට. මහාන්ත්‍රයේ කෙටි දිග නෑ අච්චර. තේරුණා නේද? හැබැයි මහතයි. ඊට පස්සේ ජලය උරාගෙන ඉතිරි වෙන අර්ධ ඝන ද්‍රව්‍ය මොකද වෙන්නේ? බැහැර වෙනවා. බුද්ධ මාර්ගය අපි මේ ටික එදා ලිව්වනේ දත් මගෙන් ආහාර මොකද කරන්නේ කුඩා කැපලි වලට කඩනවා ඒකට කියන්නේ යාන්ත්‍රික ජීර්ණය කියලා. ඊට පස්සේ පුතේ රසායනික ජීර්ණයත් මුඛකුහරයෙන් ආරම්භ වෙනවා. අපි මේ ටික කතා කරා. දසනිකාව කියන්නේ මොන කුටීරේද? පොදු කුටීරේ. රසනිකාව කියන්නේ මොන කුටීරේද පුතේ? පොදු කුටීරේ. ඊට පස්සේ ඇතුල් වෙනවා ගල නාලයට නැත්නම් අන්නස්රෝතයට. ඒකේ තියෙන චලන වලට අපි නමක් කිව්වා ක්‍රමාකුංචන චලන කියලා. මොනවා කියලාද කිව්වේ? ක්‍රමාකුංචන චලන කියලා. ආමාශය
අද එතන දන්නේ කතා කරන්නේ ආමාශය කියන්නේ මල්ලක් වගේ විහුවය. ඔගොල්ලෝ කන කන ටික ඔක්කොම ගිහලා කොහෙද ගබඩා කරන්නේ? ආමාශය. ආමාශය. ඒකේ තියෙනවා සාන්ද්‍ර අම්ලයක්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒකයි මං කියුවේ අර වමනේ ගියාම ඇඹුල් රසක් එනවා සමහර. තේරුණේ? ප්‍රබල අම්ලය පුතේ. හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ ඔගොල්ලෝ දන්නවා ප්‍රබල අම්ලය. අපි අම්ල පාඩමේදී කිව්වා. එයා පැය තුනක් පමණ ආමාශය රැඳිලා ඉන්නවා. එන්සයිම මගින් තවදුරටත් ජීර්ණය සිදු කරනවා. පෙප්සින් සහ රෙනින් කියන්නේ ඒ වගේ එන්සයිම දෙකක්. නම අවශ්‍යම නැහැ. ඊට පස්සේ ඇතුල් වෙනවා කුඩාන්ත්‍රයට. කුඩාන්ත්‍රය මීටර් 6ක් විතර දිගයි. හිතන්නකෝ අඩි මීටර් කෝදු වගේ 6ක්. එතකොට ඇඟ ඇතුලේ තියෙන්නේ කොහොමද ඒවා? දඟර ගෑවිලා තියෙන්නේ. තේරුණාද? දඟර ගෑවිලා තියෙන්නේ පුතේ. ආහාර ජීර්ණය සම්පූර්ණ වේ ජීර්ණඵල දේහයට අවශෝෂණය කරයි. මේ නිසා ජීර්ණය අවසන් වෙන්නේ කොහෙන්ද? කුඩාන්ත්‍රේ. උරා ගැනීමත් අවසන් කරන්නේ කොහෙන්ද? කුඩාන්ත්‍රේ. මහාන්ත්‍රයෙන් ජලය විතරයි පුතේ. මෙහෙම කාර්යක්ෂමව අවශෝෂණයට එයා හැඩ ගැහිලා තියෙන එකක් තමයි අඟුලිකා වගේ නෙරුම් තියෙන. උඩාන්ත්‍රයේ දඟර ගැහිලා රැලි වැටිලා තියෙනවා. එයා වටේ අධික ලෙස රුධිර වාහිනී තියෙනවා. නිවද? හරිද නිවද? මහාන්ත්‍රය පුතේ උඩාන්ත්‍රයට වඩා දිග අඩුයි මහතයි. උඩාන්ත්‍රයට වඩා දිග අඩුයි මහතයි. කෘත්‍යය තමයි ජලය අවශෝෂණය. කෘත්‍යය තමයි ජලය අවශෝෂණය සිදු කිරීම.
जीर्ण पद्धति अवसाने गुतयाई अर्धगण तत्ते पवतिन मल गुद विवरय हरहा पितकराई अर्धगण तत्ते पवतिन मल गुद मार्गे हरहा पितकराई පුතාලට විදු සම පැන එකේ දෙවැනි නිබන්ධනය දීර අද දුන්නා මන්දපතේ ගෲප් එකටත් දැම්මා ඒක ඉවරුනාම පළවෙනි වාරේ ඉවරයි එතකොට අපි පාඩම් තුනයිනේ මල්ටිවුට් එකේ කරේ ඔගොල්ලෝ විභාග තියන දරුවෝ ඉන්නවනම් මෙතන ඇති මේ දෙවැනි නිබන්ධනය කියලා පුළුවන් දරුවෝ අරන් ගිහලා විභාගෙට ඉස්සෙල්ලා කරන්න අපි ඒකට සාකච්ඡා කරනවා කියලා දාලා තිබුණේ 20 ගණන් නේද 18 18 වෙනි දහාටවෙනි අංගහරුවාද මේකෙන් පස්සේ ආයේ අපි දෙවෙනි වාරේ කතා කරමු හොඳ එහෙනම් මාසෙට එකක් හරි මාස දෙකකට එකක් වගේ තමයි කෙරෙන්නේ හොඳ මේ මේ ටිකේ පොඩ්ඩක් ඉක්මනට කෙරෙන්නේ අර අපි පටන් ගත්ත අලුත නිසා ඇදෙන්නේ නේද ඒක බල්ලා කරන්න ඊළඟට मेती पे अपिजे मेती आहार मुखकोरे गट पास मे कुड़ा कबल वल्ट खड़न पेन मे पेन एनसाई मे के मुखद करास एनसाई मे कार्बोहैड्रेट की अब पोषक मे एनसाई मे करा मे लोको कार्बोहैड्रेट पुलवा कुड़ाबाट बीन हेलन बल निरूपण मेकिटे करवतीम गण नवती
हाईलाइट करेगा मुकेशिट ग्रसनिकावट पेमिनेन आहार गुलिय श्वासनालेट नगोस अन्नाश्रोते वेत गमन करन्ने अपिजीविकाव मगिन श्वासनाल दोरटुव वैसियाम निसाय अपिजीविकाव कियन एक हाईलाइट करेगा पुताला रूपे पेनवा ने या वहनवा දැන් අපි යන්නේ පුතේ ඊළඟ පද්ධතියට ඊළඟ පද්ධතිය කියන්නේ පුතේ ශ්වසන පද්ධතිය මොකද්ද අපි ඊළඟ පද්ධතියට කියන්නේ පුතේ ශ්වසන පද්ධතිය කියලා හරිද එතකොට ශ්වසන පද්ධතියේදී වෙන දේ තමයි අහගෙන අපි මේ නාස්විවරය හරහා ගන්න වාතයේ තියෙන ඔක්සිජන් ටික රුධිරයට දෙනවා आहार जीर्ण पद्धति मुखद अपिकन कैम टिके पोषक टीक रुद्रेट दुन श्वसन पद्धति मुखद अपिकन उष्म टिके ऑक्सीजन टीक मैदी बल अपिकन ऑक्सीजन टीक ताट दिन रुद्रेट दिन तब टी मे अंगपुरा ऑक्सीजन दुअन आहार टिके जीर्ण वेला दिन आहार जीर्ण पद्धति මේ දෙන්නම එකතු වෙලා ඒ කියන්නේ කවුද දෙන්න එකක් තමයි පුතේ ග්ලූකෝස් ග්ලූකෝස් එන්නේ කොහෙන්ද ආහාර ජීර්ණ පද්ධතිය නේද ග්ලූකෝස් එනවා ඊට අමතරව ඔක්සිජන් එනවා මොන පද්ධතියෙන්ද ශ්වසන පද්ධතිය මේ දෙන්න එක් ප්‍රතික්‍රියා කරලා නිපදවනවා ශක්තිය මේකට තමයි අපි කියන්නේ ශ්වසනය කියලා එතකොට ශ්වසනය කියන්නේ මොකද්ද सरल आहार ऑक्सीजन समग प्रतिक्रिया करला शक्तिय निपदवीम मे ऑक्सीजन एक प्रतिक्रिया वेनवना एक तवनामक्यन पुते दहने अक्य एहम के अन्न पुलु इतर अपे अंगातुले आहार पुच्चन दहने करन कौद करने श्वसन पद्धतिय मागे मनवाद एक ग्लूकोस उत्तोना ऑक्सीजन उत्तो ग्लूकोस्टिक कौद गेन आहार जीर्ण पद्धति मगे अपे हेम शैल्याम ससने कर्णपते ऑक्सीजन टीका ग्लूकोस्टिक अरंधुन कौद रुधि ससन पद्धति कराने रुधिट दिन मेकदी पिटवेनवा मेकदी निपदेनवा मेकदी बेहर करणवा कार्बन डाइऑक्साइड मना बेहर कर कार्बन डाइऑक्साइड अमतर बेहर करना जल वाष्प जल वाष्प इधर पुते ग्लूकोस ऑक्सीजन प्रतिक्रिया करला शक्ति निपदवन क्रियावली करते बला पैन कल गिदर दर्वत हेमा हर के हेमदाम के पद्धति ग्लूकोस ऑक्सीजन प्रतिक्रिया करला शक्ति निपदवीम तमय अपिकाने श्वसने केना श्वसने शक्ति निपदवीम एक बहर करणवा कार्बन डाइऑक्साइड सह जल वाष्प मे बहर करणे पितकरण वाते प्रश्वास वाते अपि अतुलट गाते क्या आश्वास वाते आश्वास प्रश्वास आश्वास
ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රාශ්වාස එතන ගන්නෙ මොනවද ඔක්සිජන් පිට කරන්නේ මොනවද කාබන් ඩයොක්සයිඩ් වලින් ජල වාෂ්පය පුතාලට මතකද අර හයේ පන්තියේදී අපි හුණු දියර බුබුලනේ කරාම කිරිපාට උන ඒ මොන වායුව නිසාද කාබන් ඩයොක්සයිඩ් නිසා පුතාල වන්නම් මූණ බලන කණ්ණාඩිය කාට ගිහිල්ලා පිට කරන්න ප්‍රාශ්වාස වාතය එම් පිට කරන්න මොකක් වෙයිද පටලයක් වගේ බැඳෙන අද කරලා බලන්න ඒ ජල වාෂ්ප ඒ මොනවාද ජල වාෂ්ප ටික දැන් මේකට හැදෙන පද්ධතියන තමයි අපි කියන්නේ ශ්වසන පද්ධතිය කියලා දැන් මම ඔන්න ඒක අඳින්න හදන්න ඒක බට පද්ධතිය ඒකෙදි වෙන්නේ පුතේ මෙහෙම නාස්කුවරෙන් වාතය ඇතුල් කර ගන්න කොහෙන්ද ඇතුල් කර ගන්න නාස්කුවරේ හරි දරමේ ඒ දෙන්න ඇවිල්ලා අර කලින් වගේ පොදු කුටියරයකට විවෘත වෙනවා. ඒකට කියවෙන නම මොකද්ද? රසනිකා. මොකද්ද කිව්වේ? රසනිකා. එතනින් පස්සේ පුතේ බටයක් ඊට පස්සේ පහළ තියෙනවා සොරාලය. සොරාලය. සොරාලයෙන් පස්සේ බටයක් හට ගන්නවා. ඒකට අපි කියන්නේ ශ්වාස නාලය කියලා. මේකෙ මෙහෙම සී හැඩතින් රවුන්ඩ් රවුන්ඩ් තියෙනවා. එතන මේකට කියෙ මොකද්ද නාස් කුටීර කතා කරන් නාස් කුටීර මෙයාට කියෙ පුතේ ග්‍රසනිකාව මොකද්ද මෙයාට කියෙ ග්‍රසනිකාව මෙයාට කියන්නේ ස්වරාලේ ඊට පස්සේ මේක බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට මෙහෙම බෙදෙනවා ඒකට කියන්නේ ශ්වාස නාලේ ශ්වාස නාලය හරිද පුතේ ඊට පස්සේ ආයි මෙයා බෙදෙනවා ඒවට කියන්නේ අනුස්වා අයින වැරදුන මට මෙතනටනේ අපි ග්‍රසනිකාව කිව්වේ ස්වරාලය කියන්නේ පුතේ මෙතනට ශ්වාස නාලය කියන්නේ මේ බටේට එතන මේ තියෙන්නේ ශ්වාස නාලය මේ බෙදෙන එකට කියන්නේ ශ්වාස නාලිකා මොනා කියලාද ශ්වාස නාලිකා කියලා මේ එයා ආයි බෙදෙනවා මෙහෙම දෙපැත්තම බෙදෙනවා ඒවට කියන්නේ අනුශ්වාස නාලිකා මෙහෙම ඉතිපස්සේ තියෙන්නේ පෙනහල්ල පුතේ මෙහෙම පෙනහල්ල තියෙන මේ පැත්තට අපි කියන්නේ දකුණු කියලා ඒ කියන්නේ පුතාලගේ වම් පැත්ත මෙයාගේ දකුණු පැත්ත ඒකට හේතුව මම මේ මෙහෙම ඉඳලා තමයි මේ ඇඳලා තියෙන්නේ. එතන මගේ දකුණු අත කියන්නේ ඔයගොල්ලන්ගේ වම් අත පැත්ත. ඒක තේරෙනවා. මේ මම උස්සලා තියෙන්නේ දකුණු අත. ඔයගොල්ලෝ උස්සන්නේ වම් අත. මේ පැත්තේ තියෙන්නේ වම් අත. ඒ නිසා ඔයගොල්ලන්ගේ වම් අත පැත්තේ තියෙන්නේ අපි අඳින රූපේ මොන පෙනහල්ලද? දකුණු පෙනහල්ල. එතන මේකට කියන්නේ දකුණු පෙනහල්ල කියලා. මේක අනු මොන මෙයාට කිය මොනවද පුතේ? අනුශ්වාස නාලිකා. මොනවද මෙයාට කිව්වේ? අනුස්වාස නාලිකා අනුස්වාස නාලිකා දැන් මෙහෙමයි වෙන්නේ මේ බලන්න ඔයාලා මතක තියාගන්න ලේසිද බලන්න ග්‍රසනිකාවට පස්සේ එන්නේ ස්වරාලය ඒක වෙනස් විදියට කියවෙනවා ඊතුරු ඔක්කොම එක වගේ මේ ශ්වාස නාලය ඊළඟ එක මේක අදී ශ්වාස නාලිකා ඉස්සරහට දා අනුස්වාස නාලිකා තේරුණේ මම බලන්න ශ්වාස නාලය ඊට පස්සේ අදී ශ්වාස නාලිකා ඉස්සරහට ගන්න අනුශ්වාස නාලිකා තර මෙයා ස්වරාලය මෙයා ශ්වාස නාලිකා ආයි බෙදෙන අයට කියන නම අනුශ්වාස නාලිකා කිය මේ අනුශ්වාස නාලිකා කෙලවර වෙන්නේ පුතේ මිදි පොකුරු වගේ ගර්ත වලින් මිදි පොකුරු වගේ ගර්ත වලින් ඒවා මඩි තියෙන ඒවත් එක්ක ඇවිල්ලා තියෙනවා මොනවාද රුධිර වාහිනී. ඒ රුධිර වාහිනී වලට තමයි ඔක්සිජන් ටික දෙන්නේ තේරෙනවද? අර ඔයගොල්ලෝ දැක්කේ කුඩාන්ත්‍රයේදී අඟුලිකාවේ තිබුණා වගේ මෙතන තියෙන ගර්තය වෙලාගෙන ඉන්න රුධිර වාහිනී. කවුරු වෙනකන්ද බලන් ඉන්නේ? ඔක්සිජන් එනකන්.
එයාගෙන ආපු කාබන් ඩයොක්සයිඩ් ටික ගර්තයට දාලා ගර්තේ අරන් ආපු ගර්තයට ආපු ඔක්සිජන් ටික එයා ඉල්ල ගන්න. ඉල්ලගෙන රුධිරය ඔස්සේ ඔක්සිජන් ටික අරන් යනවා. මේ ඔක්සිජන් අරන් යන්නේ රතු රුධිරාණු සෛල. මොන සෛලද? රතු රුධිරාණු. මම තව ටිකකින් පෙන්නන්න. හරිද? ඉතින් ආය කොටස් ටික කියමු. නාස් කුටීරේ නැත නාස් කුවරේ ග්‍රසනිකාව ස්වරාලය ශ්වාසනාලය ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා ගර්ත ගර්තවලටම පෙනාලු කියලත් කියමු. එතන මේ නාස් කුටීරෙන් ඇතුල් වෙන වාතයට පුතේ වැඩ තුනක් කරනවා. එකක් තමයි පෙරනෝ. මේ කෙන්දි වර්ගයේ තියෙන මේ පෙරනෝ. දෙවැනි එක රත් කරන උණුසුම් කරන උෂ්ණත්වය වැඩි කරන දේහ උෂ්ණත්වයට පත් කරන තුන්වැනි එක ජල වාෂ්ප එකතු කරලා තෙත් කරන එන මොනවාද කරන්නේ පෙරීම සිදු කරනවා දේහ උෂ්ණත්වයට පත්වීම සිදු කරනවා ජල වාෂ්ප නැත්තම් තෙත් කිරීම සිදු කරනවා කොහෙද මේක වෙන්නේ නාස් කුවරය තුලදී නාස් කුවරය තුල දැන් අපි බලමු ශ්වසන පද්ධතිය බලනපතේ ශක්තිය නිපද වීමට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමටත් කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප බැහැර කිරීමටත් ශ්වසන පද්ධතිය මගින් සිදුවේ. ශ්වසනය සරල ආහාර ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් එනම් දහනය කිරීමෙන් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය ශ්වසනය ලෙස හඳුන්වයි. නිවදපතේ
ඉවද හරිද දැන් හැමෝම බලන්න හරි පුතේ තව වාක්‍ය ලියලෙමු දෙවතේ සසන පද්ධතිය මගින් නිපදවන නිපද සසනය මගින් ශක්තිය නිපදවීමේදී පිටවන අතුරු ඵල එවද සසනේදී වායෝමය කරන පද්ධතිය සසන පද්ධතිය ලෙස හඳුන්වයි. අතරපතේ මේ සසන පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකින් හැදිලා තියෙන එකක් තමයි ආශ්වාසය. දෙවෙනි එකට කියන්නේ ප්‍රාශ්වාසය. ආශ්වාසය කියන්නේ පුතේ වාතය ඇතුළට ගන්න. තේරුණාද? ඒකදී ඔක්සිජන් වැඩි කාබන් ඩයොක්සයිඩ් අඩුයි. පිට කරන වාතේ කාබන් ඩයොක්සයිඩ් වැඩි ඔක්සිජන් අඩුයි. මොකද අර ගත්ත ඔක්සිජන් ටික දීලා එන්නේ. ගත්ත ඔක්සිජන් ටික පුතේ දීලා එන්නේ. තේරුම් අරන් ලියන්න පුතේ. සසනය සඳහා අවශ්‍ය වාතය ඇතුළට ඇතුල් කර ගැනීමට කියන්නේ ආශ්වාසය කිය. ඒකදී ඔක්සිජන් අඩුයි කාබන් ඩයොක්සයිඩ් අඩුයි.
ප්‍රාශ්වාස කියන්නේ නිපදවන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප බැහැර කිරීමේ ක්‍රියාවලිය. निवादपते ඉවත් දැන් අපි බලමු දිනපති අපේ ශසන පද්ධතිය හොඳ වීඩියෝ එකක් බලන්න. එයාට පර්ශු වලින් ආරක්ෂාව සලසනවා. ඉස්සරහ තියෙන්නේ ඉල ඇට කූඩුව නැත්තම් පර්ශු. කවුරු හරි ගැහුවොත් එකපාරට පෙනහැල්ලට වදින්නේ. එමනම් මේ පර්ශු කඩන් යන්න ගහනවා. මේ තියෙන්නේ පෙනහලු දෙක. ඒවා හැදිලා තියෙන්නේ පොඩි කණ්ඩිකාවලු. කෑලි කෑලිවල महा प्राचीर यट पेन पड़ी पटल मुका महा प्राचीर के मेती मंक हेकिलेम කාටිලේජර් බල
ඔය ඇතුළට ගත්තේ ඔක්සිජන් ටික පේනවා. ඒක ඇතුල් වෙනවා. වෙනහළු ඇතුළේ තියෙන පුතේ ශ්වාස නාලිකා අනුශ්වාස නාලිකා වලට බෙදිලා පුතාලට පේන ඇති මිදි පොකුරු වගේ තියෙනවා. ඒ තමයි ගර්ථ. මේ ගර්ථයක් වටේ වෙලිලා ඉන්නේ කවුද? රුධිර වාහිනි. දැන් ගර්ථය ඇතුළ කපන්න අපි කැපුමක් කපලා තියෙයි. ඒ කැපුමක් කැපුවාම පේන්නේ මෙහෙම. ඒ ගර්ථයේ මේ පුතාලට පේන ඇති අර මොකද බෝලයක් පැලුවා වගේ පේනත් මැද තියෙන්නේ කුහරේ. එයා වටේ යන්නේ රුධිර වාහිනිය. රුධිර වාහිනියත් කපලා පෙන්නන්න. රුධිර වාහිනිය ඇතුළේ යනවා රතු රුධිර සෛල, සුදු රුධිර සෛල වගේ සෛල. ඒකෙන් ඔය පෙන්නලා තියෙන්නේ රතු රුධිර සෛල. මොකද එයා තමයි ඔක්සිජන් ඉල්ල ගන්න. එයා සාමාන්‍යයෙන් නිල් පාටයි. එයා ඇවිල්ලා ඔක්සිජන් ඉල්ල ගන්නකොට රතු වෙනවා. මොන බලන්න ඔය යන්නේ රතු රුධිර සෛල. ඉතින් RBC කියන්නේ රෙඩ් බ්ලඩ් සෙල්. එයා ඉල්ල ගන්න ඔක්සිජන් ටික. එහෙම ඉල්ල ගන්නකොට එයා රතු පාට වෙනවා. ඈ දැක්ක දන්න ඇදලා ගත්ත ඔක්සිජන්. මොන තව ඔක්සිජන් කෙනෙක් ඇදලා ගත්තත් ටක් ගාලා එයාට එකතු වෙනවා. එතකොට එයා රතු පාට වෙනවා දැක්ක. එතන ඒව අරගෙන යනවා අපේ සෛල වලට. එතකොට එයා අරගෙන ආපු කාබන් ඩයොක්සයිඩ් ටික එහා පැත්තට යනවා. දැන් මේක හරි පුදුමයි. ඇයි මේ පැත්තේ තියෙන්නේ රුධිරය, එහා පැත්තේ තියෙන්නේ මොකද්ද? වාතය. එකට එන්න. මේ පැත්තේ ද්‍රවයක්, එහා පැත්තේ වාතයක්. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ වතුර යන බටයක් සිදුරු මොනාරි දෙයක් දානවා නම් සිදුරු කරන්න බෑ. සිදුරු කරොත් මොකද? එතනින් වතුර විදිනවා. දැන් මෙහෙම කියලා පෙනහල්ලට ලේ විදින්නේ. තේරුණනේ? මේක හරි පුදුමයි. මේ හුවමාරු හරියට අර පුතාලා ෆිල්ම් වල දැකලා තියෙන එකපාරට බිත්තියෙන් එහා පැත්ත ලෝකෙට යන්නේ ටක් ගාල. ඒවා එහෙම කියලා බිත්තිය කැඩෙන්නේ නැහැ. ඒ වගේ වැඩ. මේ පැත්තේ ඉන්නවා තව ටිකකින් එහා පැත්තෙන් මතුවෙනවා. පැහැදිලි. ඒ හැකියාව තියෙනවා. දැන් එයා අරගෙන ආපු කාබන් ඩයොක්සයිඩ් ටික එහා පැත්තට දෙන්න. දුන්නාම මොකද වෙන්නේ? දුන්නාම ඒවා එකතු වෙලා කොහෙටද යන්නේ? නැවත නාසියරෙන් එළියට යනවා. ඒ තමයි කාබන් ඩයොක්සයිඩ්. ඈ. දැන් ආපස්සට යනවා කාබන් ඩයොක්සයිඩ්. ගෙහෙලා ප්‍රශ්වාස වාතයේ විදියට ජල වාෂ්පත් එක්ක පිට වෙයි. දැක. දැන් ඒවා මතක් කර කර පාඩම් කර. දැන් අර කාබන් ඩයොක්සයිඩ් ටික එළියට දාන්න. ඔක්සිජන් ටික ඇදලා ගන්න. ඔය යට තියෙන පුතේ මහා ප්‍රාචීර. මෙන්න මේකට අපි කියන්නේ මේකට කියන්නේ මහා මෙයාට කියන්නේ පුතේ මහා ප්‍රාචීරය කියලා. මේ පේනවද? මේ තියෙන්නේ මහා ප්‍රාචීරය. මම ඉතලයක් ගහමි. එයාට පුළුවා මෙහෙම උස් පහත් වෙවි ඇතුලේ තියෙන පරිමාව වෙනස් කරන්න. එයා පාත් වුණොත් තමයි ඇතුළට වාතය පිරෙන්නේ. ආයේ උඩට තල්ලු වුණොත් වාතය එළියට යනවා. එහෙනම් දැන් අපි හිතලා ඇතුළට ගන්නෑ. තේරුණනේ? අපි කිව්වත් නැත්නම් මහා ප්‍රාචීරයේ පාත් වෙනවා ඉස්සෙනවා, පාත් වෙනවා ඉස්සෙනවා, පාත් වෙනවා ඉස්සෙනවා. එහෙම කර කර ඇතුළට වාතය ගන්නවා, ආයෙ එළියට දානවා. ඇතුළට ගන්නවා, එළියට දානවා. මම බලන්න දැන් එයා කරන දේ. මේකට පරිශුත් උදව් කරනවා. ඉස්සරහටත් ඇදෙනවා. පහළටත් ඇදෙනවා. පහළට ඇදෙන්න උදව් කරන්නේ මහා ප්‍රාචීරය. ඔන්න බලන්න. දැන් ඔන්න පාත් වෙලා ඇතුළට ගත්තා ඔක්සිජන් ටික. දැන් ඔන්නයි උඩට ගියාව තල්ලු වෙලා පිට කරයි කාබන් ඩයොක්සයිඩ්. අර දැක්කද? අන්න උඩට යනවා. දැන් පිට කරනවා මොනවාද? කාබන් ඩයොක්සයිඩ්. ආයි පහලට ගිහිල්ලා ගන්නවා ඔක්සිජන්. මේ විදිහට ශ්වසන චලන දක්වනවා. ඔයාලගේ පපුවත් උස් පහත් මොකද මේ පැත්තටත් චලනය වෙනවා, ඉහළට පහළටත් චලනය වෙනවා. දැන් කොටස් නම් කරමු හැමෝම.
पोटास नाम करा ඊට පස්සේ පුතේ අපිට හදන්න තියෙනවා ශසන ඇටවුමක් පුතාලා ගෙදෙද්දි හදන්න බලන්න පුළුවන් අය හදලා ගේන්න හරිද එතකොට අපිට මේක බැලුම් බෝල දෙකක් අරගෙන හදන්න පුළුවන් මම පෙන්වන්න ඕගලන්ට හදන හැටි अदन पेन्ना मगे लंग मेटी पुते ये हदप आकृति अभी मेक बेलम बोल वाली मे हदलती मेक हदल मेक मट लभचे टैग अम्म दिदास दात्री मट अन्नपुला दकुन को मसिक अद्यापन पुहन एम गिहाम अभी एक्ंगिया लंग पास बोल ඉතින් ලංකාවෙන් ගුරුවරු 20ක් ගියා විශේෂයෙන් මම තමයි විද්‍යා ගුරුවරයෙකුට හිටිය අනිත් අය ඔක්කොම පරිගණක ගුරුවරු ගියේ ඉතින් මම විද්‍යාව කරනවා කොහම මට ඒගොල්ලෝ තෑග්ගක් විදියට දුන්නා මේක අරන් ගිහලා ළමයින්ට පෙන්වන්න කියලා මේකේ පොඩි වෙනස්කම් ටිකක් ඒගොල්ලෝ කරලා තියෙනවා මෙතන හදලා තියෙනවා ඇත්තටම මොකද්ද හිස ප්‍රදේශය එතනනේ එතකොට මේ තියෙන්නේ බෝතලයක් අපලා නෙමෙයි අරන් තියෙන්නේ පොඩි හදපුම එකක් මේක ඇත්තට මෙතන රබර් පටලයක් තිබුණා දැන් ඉතින් මේක අර අදිනකොට කැඩිලා ගිහලා අපි ඒකට දැන් මේ සාමාන්‍ය රබර් පටලයක් දාලා තියෙන්නේ මේම අදිනකොට පුතාලට පෙනේ මේ පෙනහළු දෙක පිම්බෙනවා දැක්කද මේ සද්දෙත් ඇහෙනවනේ එතන මේ මේ පටලේ සමාන වෙන්නේ මහා ප්‍රාචීරය. ඒක පහලට අදිනකොට ආශ්වාසය. උඩට යනකොට ප්‍රාශ්වාසය. ආශ්වාස ප්‍රාශ්වාස. ආශ්වාස ප්‍රාශ්වාස. ඔයගලන්ට හදන්න පුළුවන්. හරි නේද?
එතකොට මේකේ තියෙන කොටස් සමාන වෙන්නේ කොටස් සමාන වෙන්නේ එක එක කොටස් වල පරිස්සමට පාවිච්චි කරන්න ගොඩක් අදින්න එපා කැඩේ දැන් බලමු අපි මේක හදන විදිය පුළුවන් දරුව හදාගෙන එන්න පුතේ කොටස් නම් කර මානව සසන පද්ධතිය සහ ඒ ක්‍රියාවලිය ආදර්ශනය එයත රූපේ ආකාරයට උපකරණ සකස් කර රබර් පටලය පහලට අදමින් සහ නිදහස් කරමින් බැලුන්වල ස්වභාවය නිරීක්ෂණය කරයි. නිරීක්ෂණය රබර් පටලය පහළට අදින විට බැලුනය පිම්බේ. රබර් පටලය නිදහස් කරන විට බැලුනය හැකිලේ.
रूपे नाम करा दो बेटे पहाड़ लटे ऐसे ना ना ऐसे क्या ने आश्वास है उड़ने आने का क्या ने प्रश्वास है नियम निगम मन भूताल अदाल कोटा समान कर ससनानुभूति रबर पटल काटदायती महाप्राचीर बलून सामनमें पेनहालूल वायनल सामनमें श्वास नालिका वलट वा
කොටස් නම් කරන්න. අරපිතේ. දැන් අපි සිදුවෙන ක්‍රියාවලිය විස්තර කරමු. මුලින්ම ගන්න පුතේ ආශ්වාස වාතය නාස්කුටීරෙන් ඇතුල් කරගන්න. හරිද? ආශ්වාස වාතය නාස්කුටීරෙන් ඇතුල් කරගන්න. අපි ඒකට කියන්නේ ඒ නාස්කුටීරයේදී වැඩ තුනක් වෙනවා කිව්වම මතකයිද මොනවද? පෙරීම සිදු වෙනවා, උණුසුම වැඩි කරනවා, තෙතමනේ වැඩි කරන, ජල වාෂ්ප වැඩි කරනවා නේද? නාස්කුටීරය තුළදී වාතය පෙරීමකට හා උණුසුම් කිරීමට ලක්වීම, එම වාතයට තෙතමනේ එක්කිරීම, වාතය ග්‍රසනිකාවේ සිට ස්වරාලය හරහා කොට ඇතුළෙන් ශ්වාසනාලය ඔස්සේ ගමන් කිරීම, වාතය වම්සා දකුණු ශ්වාසනාලිකා තුළින් ගමන් කිරීම, පෙනහැලි තුළට වාතය ඇතුළවීම සහ වායු අමාරුව සිදුවීම. එනම් වාතය වූ ඔක්සිජන් රුධිරයට අවශෝෂණය වීමත්, රුධිරයේ සිට කාබන් ඩයොක්සයිඩ් පෙනහළු තුළට පැමිණීමත් සිදුවේ. ප්‍රාශ්වාස වාතය පැමිණි මාර්ගය ඔස්සේම ආපසු ගමන් කර නාස්විවරවලින් පිටවී යෑම.
හරිද පුතේ නේද ඊළඟ කොටස ලියමු වෙනකට කරන්න එපා පුතේ නාස් කුටීරයේදී සිදුවන දේවල් එයම එක මොකද දුවවිලි අංශ පෙරීම සිදු කරයි දෙක දේහ උෂ්ණත්වයට පත් කරයි උදව්වන කොටස් දෙකක් තියෙනවා මොනවාද මහා ප්‍රාචීරයයි පාර්ශුයි පාර්ශු කියන්නේ මේ ඉස්සරහා තියෙනව පාර්ශු කියන්නේ අර මම පෙන්වුවේ පපුව ප්‍රදේශයේ තියෙන අස්ති ඒකට කියන්නේ පාර්ශු කිය දැන් අභ්‍යාසය කරන්න පුතේ එතන පල්ලෙහා පොඩි ඉඩක් තියෙනවා නේද පුතේ එතන අපි සසන පද්ධතියේ කොටස් ටික අනුපිළිවෙලට ලියමු ए इडे पड़ा लिया ससन पद्धति कोटास ए पार्श्वल्ट पहाड़ी लिया पिलीवल्ट लिया गा नास कुटीर रासनिकाव स्वराले स्वासनाले स्वासनालिका अनुस्वासनालिका गर्त इवराय अभ्यास करान पुते බලම අභ්‍යාස මෙතන තියෙන පුතේ ගැලීම් සටහන සම්පූර්ණ කරන්න බල ඒ කියන්නේ පුතේ ආශ්වාසය නම් බී කියන්නේ ප්‍රශ්වාසය
ශ්වසනයට අවශ්‍ය කරන ද්‍රව්‍ය දෙකක් තියෙනවා මොනවාද? ග්ලූකෝස්යි ඔක්සිජනයි. ග්ලූකෝස් දෙන්නේ කවුද? ආහාර ජීර්ණ පද්ධතිය. ඔක්සිජන් දෙන්නේ කවුද? ශ්වසන පද්ධතිය. විභාගෙ දෙන්න පුළුවන්. ප්‍රශ්න වලට යමු. දී ඇති පිළිතුර අතරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍රිමය එකකය වන්නේ තෛලයයි. ශාකයට ජලය සහ ඛනිජ ලවණ උරාගන්නේ කවුද? ශෛලම පටකය මගින්. ආහාර ජීර්ණ පද්ධතියට අයත් වන අවයවය කුමක්ද? අයත් නොවන ශ්වාසනාලය. ඒකයි තියෙන්නේ ශ්වසන පද්ධතියට. ඊළඟට එක බලන්න පුතේ කර. ශ්වසන පද්ධතියටත් ආහාර ජීර්ණ පද්ධතියටත් පොදු කුටීරය. ඒකට කියන්නේ ග්‍රසනිකාව. ඒක පුතේ ශ්වසන පද්ධතියේදීත් එනවා. ආහාර ජීර්ණ පද්ධතියේදීත් එනවා. හරිද? කුඩාන්ත්‍රය තුළ සිදු නොවන ක්‍රියාවලිය. ආහාර කැබලි කුඩා කැබලි වලට, ආහාර කුඩා කැබලි වලට පත් වීම. ඒක වෙන්නේ පුතේ මුඛ කුහරයේදී. ඒක වෙන්නේ මුඛ කුහරයේදී.
पटक अवयव सह पद्धति जीव्यालधान मटम सकाशियत आहार जीर्ण पद्धति मगिन आहारे देहट अवशोषण कलाके पारधि सरल तत्ट पत्री शक्त निपदी मठ अवश्य ऑक्सीजन लागनी मठा कार्बन डाइऑक्साइड सह जलवाष्प बहर किरी मठा श्वसन पद्धति मगिन सिदुकराई सरल आहार ऑक्सीजन समग प्रतिक्रिया कर शक्ति निपदवी में क्रियावलिय श्वसन एलेसस हैंडिनमिया हैक देवा देवते